ඉස්ලාම් චන්ද්‍ර දිනදර්ශනයේ තුන්වන මාසය වන රබි අල් අව්වල් මාසයේ අදවැනි දිනක නබිනායකතුමන් උපත ලබා තිබෙනවා. ඒ සෞදි අරාබියේ මක්කම නගරයේදී. සියලු මනුෂ්‍යයන් සඳහා ප්‍රේමය සහ සාමය පණිවුඩය ප්‍රචාරය කළ ඉස්ලාම් දහමේ ශාස්තෘවරයා වන මුහම්මද් නබිතුමා අල්ලාහ් දෙවියන්ගේ අවසන් දූතයා ලෙසටයි හැඳින්වෙන්නේ. නබි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ අන්‍යෝන්‍ය අවබෝධය, සාධාරණත්වය, සහජීවනය සහ එකිනෙකාට වෛර නොකිරීම නබිතුමාගේ මූලික ඉගැන්වීම්වල හරය බවයි. අවංක මිනිසුන් ඉදිරියේ දෙවියන් නිර්මාණය වන අතර එබඳු පුද්ගලින් දෙවියන් විසින් සුදුසු උස්තස්ථාන කරා ඔසවා තබන බව නබිතුමාගේ ජීවිතය හා දර්ශනය අධ්‍යයනය කිරීමෙන් අවබෝධ කරගත හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට ප්‍රීතිමත් හා අර්ථවත් මිලාදුන් නබි උත්සවයක් වේවායි ජනාධිපතිවරයා සුබ පැතුම් එක්කරනවා. මේ අතර නබි නායකතුමාගේ උපන්දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ නබි නායකතුමන්ගේ දර්ශනය තුළින් සමාජය තුළ සහජීවනය ඇතිකිරීම එතුමන්ට ගෞරවය දැක්විය හැකි නිසි මාර්ගයේ බවයි. එතුමන්ගේ මානුෂීය දර්ශනය අන් කවරදාකටත් වඩා වත්මන් සමාජ සුබසිද්ධියට යොදා ගැනීම කාලෝචිත බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා. දුසිරිතෙන් පිරී පැවති ලෝකය සුචරිතවත් කිරීමට කැප වූ ආධ්‍යාත්මික නායකයෙකු ලෙස නබි නායකතුමා හැඳින්විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය මිලාදුන් නබි පණිවිඩය මගින් සඳහන් කරනවා. උන්වහන්සේගේ ධර්මය තුළින් ලබාගත හැකි කරුණු රැසක් පවතින අතර ජාති ආගම් බේද නොසලකා එකිනෙකා වෙනුවෙන් කැප වූ සමාජයක් ගොඩනැගීමට නබි දර්ශනය අනුගමනය කිරීමට හැකි බවද විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.